එකසිය විසිතුන දහය පාදයනේ තියෙන එකසිය විසිතුන දෙකේ පාදයට පරිවර්තනය කරන්න එකසිය විසිතුන දෙකේ පාදයට පරිවර්තනය කරන්න බලන්න හරිද පොඩ්ඩයි ඉන්න හරි අපිට අක් ගාලා බලමු අපේ උත්තරේ හදලා බලමු එකසිය විසිතුන එකසිය විසිතුන නම් ඉස්සලම් බෙදන්න ඕන දෙකෙන් එකසිය විසිතුන අපි බෙදමු දෙකෙන් එකසිය විසිතුන දෙකෙන් බෙදනකොට 12ට දෙකේ ඒවා එකට දෙකේ ඒවා නැහැ 12ට දෙකේ ඒවා 6යි දොළහට දෙකේ වහයයි ඉතිරි සෝ ඊට පස්සේ අපි බලන්න ඕනනේ මේකට දොළහට දෙකේ වහයයි තුනට දෙකේ වකියද එකයි දොළහට දෙකේ වහයයි ඉතින් තුන තුනට දෙකේ ව එකයි ඉතිරි වෙනවා එකක් හරි නේද ඉතිරි වෙනවා එකක් හරි මේ විදිහට ඉස්සරහට කරගෙන යමු බලන්න මේ විදිහට ඉස්සරහට ගමන් යම්මා එක්කෙනෙක් එවලා තියෙන උත්තරේ දුල්නේ බලමු අපි හරිද කියලා හරි අනිත් අය නම් තාම හදනවා හරි දැන් අපි බලමු දෙන්නෙක් දෙන්නෙක් අපිට උත්තරේවල තියෙනවා දෙන්නෙක් උත්තරේවල තියෙනවා අනිත් අය තාම ඒවල නැහැ හරි අපිට අගාලා බලමු 123 දෙකෙන් බෙදුවා 61 ඉතිරි 1 ඊට පස්සේ 61 බෙදන්න ඕන දෙකෙන් 61 දෙකෙන් බෙදුවම එනවා අපිට 30යි ඉතිරි 1යි ඊට පස්සේ 30 දෙකෙන් බෙදන්න ඕන 15යි ඉතිරි වෙනවා 1ක් ඉතින් දෙකෙන් බෙදුවම හරියටම බෙදෙනවා 15යි ඉතිරි වෙන්නේ නැහැ සෝරි ඉතිරි වෙන්නේ නැහැ 15 හරියටම බෙදෙනවනේ එතන 15 බෙදනවා දෙකෙන් 15 හරියටම බෙදෙන්නේ නැහැ ඉරට්ටේ සංඛ්‍යා දෙක දැන් මේක ලේසියි හොයාගන්න ඔත්තේ සංඛ්‍යාවක් එනවා නම් බලන්න ඔත්තේ සංඛ්‍යාවක් එනවා නම් අගට එක එනවා ඉරට්ටේ සංඛ්‍යාවක් එනවා නම් බිංදු එනවා ඔත්තේ එනවා නම් එතකොට වරදින්නේ නැහැ ඔත්තේ එනවා නම් අගට එක එනවා ඔත්තේ එනවා නම් අගට එක එනවා ඉරට්ටේ එනවා නම් එහෙම එන්නේ නැහැ බිංදු එනවා ඉතින් හරිම ලේසියිනේ දැන් 123 ඔත්තේ ඔත්තේ නම් ඉතුරු වෙන්න ඕන එකක් 61 ඔත්තේ ඔත්තේ නම් ඉතිරි වෙනවා 30 ඉරට්ටේ ඉරට්ටේ නම් ඉතිරි වෙන්නේ නැහැ 15 ඔත්තේ ඔත්තේ නම් ඉතිරි වෙනවා එහෙම අපිට නිර්වද්‍යතාවයේ පරීක්ෂා කරගන්නත් පුළුවන් 7 ඉතිරි 1යි ඊළඟට අපි බෙදමු 7 7 බෙදමු 7 බෙදුවම දෙකෙන් කීයද 7 දෙකෙන් බෙදුවම 3යි ඉතිරි 1යි
තුන බෙදුවම තුනත් තොත්ය සංඛ්‍යාව තුන දෙකෙන් බෙදුවම එකයි ඉතිරි එකයි එකයි ඉතිරි එකයි ඉතින් අපි මේ විදිහට ආවම පල්ලෑ සිට උඩට පහළ සිට උඩට තමා ගන්න අපි පහළ සිට උඩට ගම් බලන්න එකයි 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 බිංදුවයි එකයි එකයි දෙකේ පාදයට කියලා අපි පාදයේ චූටියට අගෙන් ලියනවා හරිද තාමත් පැහැදිලි නැත්නම් අපි තව උදාහරණයක් කරලා බලමු හරි අපි බලමු උත්තර දාපු අයගෙන් කාගේද උත්තරේ හරි කියලා ආ දුල් නැත්නම් පොඩ්ඩක් වැරදිලා තියෙනවා එක තැනක බාතිය කවීෂ් බාතිය හරියට කරලා තියෙනවා හොඳයි අනිත් අය මට උත්තරේ එවලා නැහැ ඔන්න දැන් පන්ති ඉන්නකොට අනිත් අය උත්තරේ එව්වොත් තමයි හොඳ එතකොට මට හරිද වැරදිද කියලා කියන්න පුළුවන් චැට් එක හොයාගන්න බැරුවද ඔය ඉන්නේ චැට් එක තියෙන්නේ දරුවනේ මේ මේ බටන්ස් ටික තියෙනවානේ බටන්ස් ටිකේ අග තියෙන මෝ කියලා අර 33ක් තියෙනවා ඒ මෝ කියන එක උඩ ක්ලික් කරාම චැට් කියලා එකක් තියෙනවා දකුණු පැත්තේ අගම තමයි 33ක් තියෙන එකේ මෝ එක උඩ ක්ලික් කරාම චැට් කියලා එකක් තියෙනවා ආයතනෙන් උත්තරේ වුණනම් හරි හරි එහෙම නැත්නම් ඔයාලට පොඩි තව වැඩක් කරන්න පුළුවන් ඔයාලට පුළුවන් ඔයාලගේ කැමරා එක හිමරු මට ඇහෙනවා මදි ඔයා වාගේ පැත්තේ පුතේ මට චුට්ටක් ඇහෙනවා මදි මං හිතන්නේ ඔයාගේ කනෙක්ෂන් එක පොඩ්ඩක් ස්ලෝ වෙලා තියෙනවා වගේ අනිත් අයට මං කියන්නේ ඔව් සෙබැත්‍ර නෑ දැවස්ස අනිත් අයට ඇහෙනවද මං කියන එක පැහැදිලිද නැද්ද ඔව් සර් ඇහෙනවා නේද ඇහෙනවා පැහැදිලි සර් ඔව් සර් හරි එහෙනම් මං හිතන්නේ හිමරුගේ පැත්තෙන් පොඩ්ඩක් කනෙක්ෂන් එක ස්ලෝ වෙලා වගේ හරි හොඳයි මොකද්ද දරුවනේ දැන් අපි කතා කරා මේ මේ අපි කතා කරේ කොහොමද සංඛ්‍යා පද්ධති අතර පරිවර්තනය කරන්නේ ඉතින් මූලිකව අපි ඉගෙනගත්ත සංඛ්‍යා පද්ධති හතරක් ගැන මම මේ පහුවෙලා අපු දරුවන්ට පොඩ්ඩක් මතක් කරනවා මුලින්ම 10 පාදය base 10 10 පාදය ගැන අපි කතා කරා ඊළඟට base 2 දෙකේ පාදය ගැන කතා කරා මේකට මම නෝට් එක ඔයාලට සිංගල් මීඩියම් එකෙන් එවලා තියෙනවා පුතේ මෙන්න මෙහෙම නෝට් එකක් මතකද බලන්න මෙන්න මේ වගේ එකක් මම එවලා තියෙනවා පොඩ්ඩක් ඉන්න බලන්න පෙන්වන්න අපි බුක්ස් වලට ගියාම හලෝ හරි මේක අපි අතුරට යන් ගියාම බුක්ස් වල නෑ අපි කතා කරේ සරි මෙන්න මේක මම ඔයගලන්ට එවලා තියෙනවා මෙන්න මේක හම්බුනේ නැති කට්ටිය ඉන්නවනම් මට චුට්ටක් කියන්න සිංහල මීඩියම් ඕක ලිව්වා ආ ලිව්ව නේද හරි මේක අපි එවලා තියෙනවා මේක අනුව තමයි මම කතා කරන්නේ එතකොට 10 පාදේ दहाय पादे हरी दहाय पादे अभी कथा करा बिंदु सीट नमे दक्वा बिंदु सीट नमे दक्वा तीन ईलंगट ईलंगट अभी कथा करा देखे पादे देखे पादे अभी कथा करा देखे पादे कथा करा देखे पादे तीन बिंदु सह एक वितराय देखे पादे सीने बिंदु सह එක විතරයි ඊළඟට අපි කතා කරා ඊළඟට අපි කතා කරා පොඩ්ඩක් ඉන්න අටේ පාදේ තියෙන්නේ හරි අටේ පාදේ තියෙන්නේ මෙන්න මේ වර්ඩ් ලින්ක් එක අටේ පාදේ තියෙන්නේ බිඳුවේ සිට හත දක්වා ඊළඟට අපි කතා කරා 16 පාදේ තියෙන්නේ බිඳුවේ සිට F දක්වා මේ ටික අපි කලින් සතියේ කතා කරා හරි කලින් සතියේ අපි මේ ටික කතා කරා ඉතින් මේ නෝට් එක අනුව තමයි අපි යන්නේ මේ නෝට් එක අනුව දැන් අද අපි කරන්නේ මේ හදපු එක එක පාද වලට පරිවර්තනය කරන එක
මේක පාදයකින් තවත් පාදයකට වශයෙන් අපි කරන්නේ පරිවර්තනය කරන එක. හරි. ඉතින් අනිත් එක දරුවනේ මට චූටි දෙයක් කියන්න ඕන මේ පන්ති සමහර වෙලාවට ඕගොල්ලන්ට ඔය ලොග් වෙනකොට ඕගොල්ලන්ගේ පැත්තෙන් එක එක ගැටලු එන්න පුළුවන්. කනෙක්ෂන් එක නැති වෙනවා, කනෙක්ෂන් එක එනවා, ඒ වගේ විවිධ ගැටලු එන්න පුළුවන් ඔයාලගේ පැත්තෙන්. ඉතින් හොඳම දේ තමයි මේ මීටින් ID එකයි password එකයි. මීටින් ID එකයි password එකයි මම එවලා තියෙන එක ඒකම තමයි මම දිගටම ගන්න එක සේව් කරලා තියාගන්න. ඔයගොල්ලන්ගේ කම්පියුටර් එක පුළුවන් නම් එහෙම, ෆෝන් එකේ පුළුවන් නම් එහෙම. මොකද ඒ වෙලාවට මට ඇවිල්ලා අනිත් පැත්තට දැන් පන්තියේ වෙලාවේ මට අද දවසෙත් කෝල් සමහරලාට ගොඩක් එනවා. ඉතින් එහෙම වුණාම පන්තියේ කරන් යනකොට පොඩ්ඩක් අමාරුයි ඒ කෝල්ස් වලටත් උත්තර දීගෙන කරන්න. ඉතින් ඒ හින්දා මීටින් ID password නම් මතක තියාගන්නම ඕන. මීටින් ID එකයි password එකයි මොකද ඔක ලියලා තියාගත්තත් කමන්නේ මම වෙනස් කරන්නේ නැහැ සරින් සරේට. හරි සමහර පන්තිවල මේක වෙනස් වෙනවා මම දන්නවා. සමහර පන්තිවල දැන් අද තියෙන මීටින් link එක නෙවෙයි ඊළඟ දවසේ. ඊළඟ දවසේ ටච් කරනකොට වෙන link එකක් තියෙනවා. ඊළඟ දවසේ වෙන link එකක්. එහෙම නැහැ. එකම link එක තියෙන්නේ. හින්දා ඒ link එකේ ID එකයි password එකයි තියාගන්න. හරි. ඉතින් ඒ හින්දා ඔයගොල්ලන්ට පැටලෙන්නේ නැති වෙන්න තමයි එහෙම කරන්නේ. ඉතින් ආයේ අර දවසින් දවස වෙනස් වෙන්නේ නැහැ. හරි. ඒ වගේම පන්ති එන ටයිම් එක මතක තියාගන්න. මේ ටයිම් එකට තමයි දිගටම තියෙන්නේ පන්ති. හරි. අපි දැන් ඉතුරු ටික කතා කරමු. දැන් ඔන්න දන්නවල 10 පාදයට පරිවර්තනය 10 පාදයේ සංඛ්‍යාවත් 2 පාදයට පරිවර්තනය කරන්න. දැන් අපි බලමු වෙනත් පාදයකට පරිවර්තනය කළා. හරි මට 123ම අපි ගමු. 123 පරිවර්තනය කරන්න පුතේ ඒ 8 පාදයට සහ 16 පාදයට අපි බලමු කවුද වේගවත්ම කියලා. 123 8 පාදයට සහ 16 පාදයට. කියන්නේ 8න් බෙදන්න ඕන. ඔව් 8 පාදයට පරිවර්තනය කරන්න කොහොමද? 10 පාදයේ සංඛ්‍යාවක් වෙනත් පාදයකට පරිවර්තනය කරනවා නම් තියෙන්නේ එකම ක්‍රමයයි. ඔන්න ඒක අර තරුවක් දාලා බෝල කරලා රතු පාටින් හරි පුළුවන් නම් A4 එක ලොකුවට ලියලා බිත්ති අලවගත්තත් කමන්නේ. 10 පාදයේ සංඛ්‍යාව වෙනත් පාදයකට පරිවර්තනය කරන දිනේ එකම විදිහයි. ලේසිම විදිය මොකද්ද? එකම විදිය නෙවෙයි, විදි ගොඩක් තියෙනවා. ලේසිම විදිය තමයි අදාළ පාදයෙන් බෙදන්න. බෙදලා ඉතිරි ලියන්න. දැන් 123 කොහොමද දෙකේ පාදයට පරිවර්තනය කරේ? දෙකෙන් බෙදුවා 123 දෙකෙන් බෙදුවම 61යි ඉතිරි 1යි. ආයෙ දෙකෙන් බෙදුවා 61 30යි ඉතිරි 1යි. ආයෙ දෙකෙන් බෙදුවා 30 15යි ඉතිරි 0යි. 15 දෙකෙන් බෙදුවා 7යි ඉතිරි 1යි. 7 දෙකෙන් බෙදුවා 3යි ඉතිරි 1යි. 3 දෙකෙන් බෙදුවම 1යි ඉතිරි 1යි. සියලු මේවා එක බිඳුව වෙනකොට. ඇයි එක බිඳුව වෙන්න ඕන? දෙකේ පාදයේ එක බිඳුවනේ තියෙන්නේ. ඉතින් සියලු මේවා එකයි බිඳුවයි වෙනකොට අපි පල්ලැහැ ඉඳන් උඩට ගත්තම දෙකේ පාදයේ සංඛ්‍යාව වෙනවා. හරි. මේක හරි වැරද්ද බලන විදිහත් මම කිව්වා. කොහොමද? සංඛ්‍යාව ඔත්තේ නම් මේ පැත්තට එක එන්න ඕන. මේ ඔත්තේ නම් එක එන්න ඕන. ඔත්තේ නම් එක එන්න ඕන. ඉරට්ටේ නම් බිඳුව. ඔත්තේ නම් එක, ඉරට්ටේ නම් බිඳුව. उत्तरे हरी मुका उत्तरे हरी दास पादने दास पादने अटे बेदान अटे ඒකල්ලා හොයා ගන්න බෙදුවම උත්තරේ කීයද? ඒ වගේම ඉතිරිය කීයද? ඔන්න උත්තරේ මෙතන හොයන්න ඕන. ඊළඟට හොයන්න ඕන ඉතිරිය. උත්තරේ කීයද? ඉතිරිය කීයද? ඔක තමයි හොයන්න ඕන. ඒකල්ලා ආපහු මේක කරන්න ඕන. අටෙන් බෙදන්න ඉතින් චුට්ටක් වෙලා යන්න පුළුවන්. හැබැයි අට වසරේනේ ඉතින් අටෙන් බෙදන්න බැරි කමකුත් නැහැ නේ. අට වසරේ ළමයින්ට පුළුවන් නේ අටෙන් බෙදන්න. හදමුද ඉක්මනට? අද මාපු දරුවන්ට මොනා හරි තේරුම් ගන්න අමාරු දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්, chat එකෙන් අහන්න පුළුවන්, WhatsApp එකෙන් නම් අහන්න එපා. මෙතන chat එකෙන් අහන්න මම උත්තරයක් දෙන්න. මොනා හරි නොතේරෙන දෙයක් තියෙන නැත්නම් මේ මයික් එක ඔන් කරලා අහන්න. අපි මයික් එක ඔන් කරලා වටේ ඉන්න කට්ටියට කතා කරන්න දෙන්න එපා. එතකොට අනිත් අයටත් ඇහෙනවනේ. ප්‍රශ්න විතරක් අහන්න මයික් එක ඔන් කරලා. ප්‍රශ්න තියෙනවා නම් කාට හරි අහන්න පුතේ.
කෙනෙක් අහලා තියෙනවා බලමු ප්‍රශ්නේද උත්තරේද. ආ උත්තරේ වල තියෙනවා. උත්තරේ වල තියෙනවා උත්තරේ නම් වැරදි පුතේ 16 පාදයට 8 පාදයක හරි බාතිය 16 පාදයක පොඩ්ඩක් වැරදි. ආපහු බලමුද අපි පොඩ්ඩක්. හරි. අලුත් දරුවෝ ඉන්න හින්දා මමත් හදන්නම්. 123 8න් බෙදන්න ඕන. 123 8න් බෙදන්න ඕන. 8න් බෙදුවම 12ට 8 ඒවා 1යි. ඉතිරි වෙනවා 4ක්. 43ට 8 ඒවා 5යි. 8වර 5 40යි. ඉතිරි වෙනවා 3ක්. ඔන්න මම ඒක ලියන. ඉතිරි වෙනවා 3ක්. මම ඊතලයක් ගහලා ඉතිරිය ලියන්න. එතකොට 8 දෙනෙකුට බෙදුවම එක්කෙනෙකුට 15ක් හම්බ වෙනවා. බෙදුම් කෝප්ප 123ක් තියෙනවා. 8 දෙනෙකුට බෙදෙනවා. එක්කෙනෙකුට 15ක් හම්බ වෙනවා. 15 ගානේ 8ක් 120යි 3ක් ඒ හින්දා ඉතිරි වෙනවා. එහෙම තමයි පිළියන්නේ. දශම විදියට බෙදන්නේ නැහැ. ඊළඟට 15 බෙදන්න 8. 15 බෙදන්න 8න් 15 8න් බෙදුවම උත්තරේ වෙන්නේ 15ට 8 ඒවා 1යි ඉතිරි වෙනවා 7ක්. කී දෙනෙකුට ආවද කියන්නේ මේ උත්තරේ ඊට පස්සේ ගන්න කොහොමද? පාත ඉඳන් උඩට. 15 ඉඳන් උඩට. මෙහෙම මෙහෙම. කොහොමද? අපි ඇඳලා පෙන්නම්. මෙන්න මෙහෙම ගන්නවා. මේ පැත්තේ ඉඳන් උඩට. මට ඒක ආවේ. ආවේ නැහැ. ආවා. ආවා. හොඳයි. මේවත් ගන්න මෙතන ඉඳන් උඩට. එහෙම තමයි ගන්න. හරි. දැන් අපි දාසේ පාදයට ගමු. 123 123 දාසේ පාදයට ඕන 10 පාදෙන් තියෙනවා අහනවා 16 පාදෙන්. මෙතන උත්තරේ ලියන්නේ කොහොමද අපි? 173යි 16 8 පාදයට කියලා පාදේ චූටියට ලියන්න ඕන. ඔය විදිහට තමයි අපි උත්තරේ ලියන්නේ. හරි මේක දැන් අහනවා අපෙන් 16 පාදේ. 16 පාදෙන් අහනකොට අපි බෙදන්න ඕන 16. 123 බෙදන්න 16. 16න් බෙදුවම එනවා 123ට 16 වා කීයද? කීයද? 7යි. 16 වා 7යි. ඉතිරි කීයද පුතේ? 16 වරක් 7 කීයද? 16 වරක් 5 80යි. 16 වරක් 6 96යි. 16 වරක් 7 112යි. ඉතිරි වෙනවා 11ක් නේද? දැන් මේ උත්තරේ ඔන්න මම දැක්ක එක දරුවෙක් මේක උත්තරේ අරන් තිබ්බා. උත්තරේ ගත්තට මං කෝ වැරදි කියලා. දැන් බලන්න ඇති මේ සර්ටත් ඇවිල්ලා තියෙන මේ උත්තරේමයි මගේ එක වැරදි කිව්වා කියලා ඔන්න බලන්න ඇති. නෑ මේක හරි පුතේ. මේක හරි කියන එක ඔන්න අපි මේ පැත්තටනේ මේක ගන්න නේද? දැන් මේක අපි අඳින්නේ මෙහෙමනේ. මෙහෙම 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 උඩටනේ ගන්න. එතකොට 7යි ඉතිරි 11යි. අපි ලියන්න ඕන 7කුයි 11කුයි. හැබැයි 11 කියන එක පුතේ 16 පාදෙදි ලියන්නේ කොහමද? B විදිහට නේද? 11 කියන්නේ 16 පාදෙන් B. මතකනම් මතකද එහෙම එකක්? ඔව්. ආ එතන තමයි ඔයාලට ඔන්න වැරදිලා තියෙන්නේ. මේ බලන්න. 16 පාදේ සංඛ්‍යා. බිංදුව 1 2 3 4 5 6 7 8 9. 9න් පස්සේ 10 ලියන්නේ A, 11 B, 12 ලියන්නේ C විදිහට, 13 D, 14 E, 15 F. මේකට හේතුවත් මම කිව්වා. අපි 10 ලිව්වොත් 1.0යි දාලා මෙහෙම මේ එකක් පාවිච්චි වෙනවා මේ බිංදුවත් පාවිච්චි වෙනවා මේ මේව ආයෙ පාවිච්චි කරන්න බෑ සංකේත කියන්නේ අනන්‍ය වෙන්න ඕන ඒක ආයෙ පාවිච්චි කරන්න බෑ ඉතින් 1.0යි නැවත පාවිච්චි වෙන හින්දා උපක්‍රමයක් විදිහට ඒක ලියන්නේ නැතුව ඒ විදිහට ඒ විදිහට ලියන ඇයි අපි F G H I J K කියන අනිත් අකුරු ලියන්නේ නැත්තේ අපිට අනිත් අකුරුත් ලියන්න පුළුවන්. 16ට අඩුයිනේ. ආ 16 පාදේව ඔක්කොම 16ට අඩුයි. ඒකත් මතක දෙන්න. 8 පාදේ ඔක්කොම 8ට අඩුයි මේ. 10 පාදේ ඔක්කොම 10ට අඩුයි. 9න් තමයි ඉවර වෙන්නේ. 2 පාදේ ඔක්කොම 2ට අඩුයි. 16 පාදේ ඔක්කොම 16ට අඩු වෙන්න ඕන. 16ට වඩා අඩු. ඒ කියන්නේ 15 වෙන්න නවතින්න ඕන. මං කැමති නෑ. කවුද? අපිට කතා කරනවා ඇහෙනවා හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් පුතේ අහන්න ඕන තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් අහන්න
ना हरी हरी මම දෙමෙ සංඛ්‍යා පාදවල පරිවර්තනය තමයි අද කියලා දෙන්නේ. හරි. ඉතින් ඊළඟට හරි. ඊළඟට අපි කතා කරමු. දැන් මේ ටික අපි කතා කරලා ඉවරයි. දැන් 16 පාදයේ සංඛ්‍යා ඔකට අපි පරිවර්තනය කරා. එතකොට ඉන්නේ 7යි ඉතිරි 11යි. ඒක අපි ලියන්නේ කොහොමද? 7b විදිහට. 7b විදිහට ලියන්න ඕන 16 පාදයේ. ඇයි මේවා වැදගත් වෙන්නේ? ඇයි මේවා වැදගත් වෙන්නේ කියන එක මම එදා ඔයගලන්ට ඔන්න චුට්ටක් කියලා දුන්නා. අපිට මෙහෙම කරන්න පුළුවන්. ඕගොල්ලන්ගේ කම්පියුටර් එක තියෙනවනේ දැන් ඕගොල්ලෝ ළඟ. ඕගොල්ලන්ගේ කම්පියුටර් එකෙන් මෙන්න මේක කරන්න බලන්න මට කියන්න Word open කරලා. Word හරි මොකක් හරි open කරලා ඉවර වෙලා ඊට පස්සේ ලියන්න Alt එකත් එක්ක. Alt key එක දන්නවනේ ද keyboard එකේ. මම පෙන්නන්න. හරි. कीबोर्ड के ऑल्ट की एक दानवाद में थी ने ओगुल्लो ओपन कराना वर्ड वर्ड थी ना ना वर्ड ओपन कर ला कीबोर्ड के मित्र थी ना मिन्ना ऑल्ट की एक में ऑल्ट की एक अतिक इक्के इलाक में गहला मटक किया ना मुकाद देने के ला में को बागे ना दाकुन वाम मातिंग ऑल्ट को बन दाकुन वातिंग इटबासे इक्के को बन ऑल्ट को बागे ना इटबासे ऑल्ट का इकाई अतारी මොකක්ද දෙන්නේ කියලා කියන්න මට Word open කරලා හරි මං වගේ මෙහෙම Word open කරලා Alt key එක ඔබනවා ඊට පස්සේ එකේ ඉලක්කම ඔබනවා එකේ ඉලක්කම ඔබන්න ඕන කොහෙන්ද Alt key එක ඔබලා එකේ ඉලක්කම ඔබන්න ඕන මෙන්න මෙතන දැන් mobile phone එකෙන් එනවනම් බෑ lap එකෙන් එනවනම් මොන පුළුවා නැත්තම් computer එකෙන් එනවනම් Alt එකයි එකේ ඉලක්කමයි एक लातारे ना मुकाद देने हिनामुना हाँ हिनामुना के ना बंद होता है ये ना ओल्ट का ही देखा ही बलन ओल्ट का ही देखा ही देख मुकाद देने हिनामुने एक ना पढ़ा क्या है ना हमारी मुकाद देने කළු පාට hina වුණා කියලා. කළු පාට hina වුණා කියලා. මං කියලා දෙන්නම්. දැන් අපි ඔය වගේ බලමු. දැන් මම මේක සේව් කරලා එනකන් ඔයාලට බලන්න පුළුවන්. ඔන්න දැන් අලුත් වැඩක් තියෙනවා. මොකද්ද? මේ ඕල්ට කී එකත් එක්ක notepad එක open කරත් කමන්නේ. නැත්නම් word open කරත් කමන්නේ. word හරි notepad හරි open කරලා ඕල්ට කී එකත් එක්ක බලන්න. එක ගහලා බලන්න. දෙක බලන්න. තුන, හතර, පහ, හය. ඔය විදිහට පුළුවන් තරම් නම්බර්ස් ගහන්න ඕන අපි විනාඩි 5ක් යනවනේ මේක සේව් කරලා එන්න ආපහු මේ ලින්ක් එකෙන් මෙන්න ඕන එතකොට බලන්න මේ ඔක්කොම ඕල්ට් එකත් එක්ක 1 ඕල්ට් එකත් එක්ක 2 3 ඔය විදිහට ඔක්කොම බලන්න ඕල්ට් එකත් එක්ක 9 10 11 12 13 අපිට එක එක සංකේත ගන්න පුළුවන් කවුරු හරි try කරන්න බලන්න ආයන්න ආයන්න ඒවත් ගන්න try කරන්න ඕල්ට් එකත් එක්ක නම්බර් එකක් ගහලා ඒව ගන්නත් පුළුවන් බලමු අපි කවුරු හරි හොයාගනේද කියලා ඒ වගේම මේ වගේ සලකුණක් කොපිරයිට් මේ වගේ විශේෂ සලකුණු ටයිප් කරන්න පේනේ සර් මොකද්ද පුතේ හෙලෝ හරි මම සේව් කරලා ආයි කනෙක්ට් වෙන්නම් එතකොට ඔයගොල්ලෝ දැන් දැන් හරිස කලින් පේනුන්නේ පේනුන්නේ